ඩොලරේ වටිනාකම දැන් ටිකෙන් ටික වැඩි වෙමින් පවතිනවා. ඉතින් මේක කොහෙටද යන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඊට කලින් ඔබ තාම මේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් ඉක්මනින් subscribe කරන්න. ඒකල දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඩොලරේ දැන් ඇත්තටම කීයද? ඩොලරේ කීයට තිබ්බේ? මේ ගැන කතා කරපුවාම ඩොලරේ ඔබ දන්නවා එක පාටම ලොකු ගානකට ගිහිල්ලා අඩු වුණා. ඊට පස්සේ 355 356 අගේ මේ අගේ තියාගෙන ගියා. ඉතින් මෙහිදී මහ බැංකුව ස්පොට් රේට් එකක් දුන්නා. ඉතින් මේ රේට් එක අතර තමයි සියලුම බැංකුවට ගනුදෙනු කිරීමට හැකියාවක් තිබුණේ. නමුත් දැන් බැංකුවන් විවිධ වූ තීරණ ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ මේ සියලුම බැංකුව එක රේට් එකකට නෙමෙයි යන්නේ, දැන් රේට් කීපයකට යනවා. एक बैंको रेट तवत बैंको रेट विना उदाहरण हम संपत् बैंको रेट कमर्शियल बैंको रेट विना कमर्शियल बैंक रेट एन एस बी बैंक बीओसी पीपल्स मे बैंक वर्ल्ट विना तिबिन इधन मेहंदी अब तेरना कारण आगता मैं इधरियट කොහොමත් මේ ඩොලරේ වටිනාකම වැඩි වෙවි රුපියල ඩිප්‍රීෂিয়েට් වෙන එක නවත්වන්න බැරි වෙවි කියන එක. කොහොමද මම අද කතා කරන්න මුලින්ම මොකද්ද මේ බැංකු අතර තියෙන රේට් එක? අපි ගත්තාම සම්පත් සහ HNB මෙයාගේ රේට් එක ටිකක් සමානව යන්නේ 360 මිලදී ගැනීම රේට් එක විකිණීම 370. එතකොට ඔබට හම්බෙන්නේ ඔබ සල්ලි බැංකුවට දාපුවාම ඔබට දෙන්නේ 360 රේට් එකට. ඉතින් මේ රේට් එක ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක තමයි ලොකුම රේට් එක. හොඳම රේට් එක ලබා දෙන 360. අනෙකුත් බැංකු ගත්තාම මේ රේට් එක අඩුයි. BOC 357යි දෙන්නේ. එතකම NSB 355යි තාම ඕන් අර මුලින් තිබ්බ ගානෙම ඉන්නේ. කමර්ෂල් බැංක් 357යි නැවතත් BOC වගේම People's Bank 355යි. ඉතින් මෙහෙම තමයි රේට් යන්නේ. එතකොට ඔබට ඉතා හොඳින් වැටහෙනවා ඇති එක එක බැංකුවක රේට් වෙනස් වෙලා තිබෙනවා. මේ දෙක කලිනුත් සිද්ධ වුණා. ඊට පස්සේ මහා බැංකුව විසින් දැඩි තීරණයක් අරගෙන බැංකුවලට කිව්වා නෑ මේ රේට් එකෙම ඉන්න කියලා. ඔබට මතක ඇති අර 198ට 202ට ගිහිලා මේක හිර කරන් ඉන්නකොට එකපාරට බැංකුව වැඩි කරලා සමහර බැංකු 220ක් දුන්නා, 230ක් දුන්නා. හැබැයි රාජ්‍ය බැංකු දුන්නේ 198යි. මේ තත්ත්වය ඔබට මතකයි නේද? ඉතින් ඒ වගේම දෙයක්ද වෙන්නේ කියන එක තමයි අපි බලන් ඉන්නේ. කොහම වුණත් डॉलर එක වැඩි වෙන එකට හේතු කාරණා කිහිපයක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි අපිට සංචිත නැහැ. ඩොලර් සංචිත නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ එක රේට් එක තියාගෙන යෑම ඉතාමත් අමාරු කාර්යයක්. ඉතින් අපි කියන්න ඕනේ මේ අඩු රේට් එක තියාගෙන යෑම ඉතාමත් වටිනවා. නැත්නම් අර අනිකුත් දැඩි උද්දමනකාරී රටවල් වලට මුහුණ දෙන්න සිදුවන තත්ත්වයට මුහුණ දෙන්න උනොත් ලොකු ප්‍රශ්නයක්. අනිකුත් කාරණය තමයි මුදල් මුද්‍රණය. ඉතින් මේ මුදල් අච්චු ගසන්න නැති වෙයි කියලා අපි විශ්වාස කරන හැම ගහුවොත් එහෙම නැවතත් අනිවාර්යෙන් ඩොලරේ වටිනාකම වැඩි වෙනවා, රුපියල තවමත් අඩු වෙනවා. ඒත් එක්කම තමයි අනිත් එක වැදගත්ම කාරණේ ඕපන් account. ඉතින් ඕපන් account කියන එක අත්‍යවශ්‍ය බාන් සඳහා රිලීස් කරලා තිබෙනවා, නැත්නම් රිලැක්ස් කරලා තිබෙනවා බාන්ඩ් කීපයකට. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණයක් මේ black market එක නැවැත්වීම සඳහා. ඉතින් ඒ නිසා තමයි ඕපන් account වැහුවේ. හැබැයි ඕපන් account වහනවත් එක්කම රටට අවශ්‍ය බාන්ඩ් හිඟයක් පවතිනවා. මොකද අනෙකුත් බැංකු වලින් ගිහිල්ලා एलसी ओपन करा गेवन गिम मे करको एलसी कवर ऐक्सप्ट करें अपे लंका एलसी ये तरम अपे रट बंकुत के दस इध मेहिदी अत्यावश्य भाण तमाइ हाल सीनी पीठी किरीपीठी मिरीस वियलनलाद हाल मेसन अल परीपू बीलून සහ වටානා කියන පරිප්පු. ඉතින් මේ ආහාර වර්ගවලට තමයි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට තමයි ඕපන් account විවෘත කරලා තිබෙන්නේ. ඒ නිසා මේ භාණ්ඩ ගෙන්වන ආයතන වලට දැන් ඕපන් account එක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ LC භාවිතා කරන්න නැතුව තමන් අතේ සල්ලි තිබෙනවා නම් නැත්නම් වෙන කෙනෙකුට ඒ සල්ලි පියවන්න පුළුවන් නම් අන්න මේ අයට භාණ්ඩ ගෙනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබට ඉතා හොඳින් වැටෙනවා ඇති මෙහෙම කරපුවාම අර නැවතත් උන්ඩියල් මාකට් එක නැගිටීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් එහිදී මේක ප්‍රශ්නයක් වුණොත් එම නැවතත් කරන්සි එක ඉහළයයි කියන එක තමයි අපේක්ෂා කරන්න. දැන් ඩොලරේ වටිනාකම වැඩි වෙයි කියන එක තමයි අපේක්ෂා කරන්නේ. ඒත් එක්කම ලොකු දේවල් කරන්න තිබෙනවා මහා බැංකුවට මේවා රෙස්ට්‍රික් කරන්න. ඒත් එක්කම අනෙකුත් කාරණේ තමයි කලින් ඩොලර් 15000ක් දක්වා ළඟ තබා ගැනීමේ හැකියාවක් තිබ්බා. නමුත් දැන් මේක අඩු කරලා තිබෙනවා ඩොලර් 10000 වෙනකන්. අන්න එතනදී කවුරු හරි ඩොලර් හරි ස්ටර්ලින් පවුන්ඩ් හරි විදේශ කරන්සියක් මේක සමාන නම් ඩොලර් 10000ට වඩා මේක නීති විරෝධී නිසා ළඟ තබා ගන්න නැතුව ඉක්මනටම බැංකුවට දාන්න කියලා තමයි මහා බැංකුව කියන්නේ. අන්න ඒක ඩොලර් ටිකක් බැංකුවට ගලා එීමේ හැකියාවක් තිබෙන කාරණා. නමුත් ලොකු ගණක් ඒ කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒත් එකම බොහෝ දෙනෙක් අහන කාරණා තමයි ඩොලර් කීයක් ලංකාවට ගේන්න පුළුවන්ද කියලා. ඩොලර් ඕනෑම ප්‍රමාණයක් ගේන්න පුළුවන්. හැබැයි 15000ට වඩා ගේනවනම් කස්ටම් එක අනිවාර්යෙන් දැනුවත් කරලා ගේන්න. නැත්තම්
ඔබට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වේවි. ඉතින් අපි කරපු විශ්ලේෂණයත් එක්ක ඔබට වැටහෙනවා ඇති ඉස්තීරියට ඩොලර් එකේ වටිනාකම වැඩි වීමට නියමිත බව. මේ වැලැක්වීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ට හැකියාවක් තිබෙනවා. ඔබ සතුව ඩොලර් තිබෙනවා නම් ඉතුරු කරපු ඩොලර් තිබෙනවා නම් ලංකාවට මේ හැකියාවක් තිබෙනවා. NRFC account එකට මේ account එකට දාපුවාම ඔබට ඒවා ඩොලර් විදිහටම තියේවි. ඒත් එක්කම මේ ඩොලරේ වටිනාකම වැඩි වෙනවත් එක්කම ඔබගේ මේ ඩොලර් වල වටිනාකම රුපියල් වැලියු එකත් වැඩි වෙවි. ඒ නිසා මේක හිතා හොඳ කාරණාවක්. ඒත් එක්කම රටේ ඩොලර් සංචිතය වැඩි කිරීමටත් ඒක උදව්වක් වෙනවා. වගේම ඩොලරේ වටිනාකම අඩු වෙන්න නැත්නම් රුපියල් ශක්තිමත් කිරීමට මේක දායකත්වයක් වෙනවා. ඒ නිසා ඔබට ඒ සඳහාද දායක වීමේ හැකියාවක් තියෙනවා. කොහොමනම් මේ ඔබේ මුදල් ඔබ තමා තීරණය කරන්නේ කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මා හිතනවා අද දිනේදී කතා කර මාත්‍රිකාව ඔබට ඉතා හොඳින් වැටහෙන්න ඇති කියලා. ඩොලරයට කුමක්ද වෙන්නේ, රුපියල්ට කුමක්ද වෙන්නේ, මේවා කොහෙටද යන්නේ කියන කාරණා ඉතින් තවත් ඔබට ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කිරීමේ හැකියාවක් තිබෙනවා. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. අදට ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.